මෙච්චර කාල වැසිකිලි ගිහිල්ලා නැද්ද? ගිදා සුසේට ඇවිල්ලාද වැසිකිලි යන්නේ? එතකොට 142 කින් මං අහන්නේ අරගලයක් කරානේ. අරගලේ හැමදාම 25000 30000 50000 ඔය ගෝල් පේස් අර හිටියා. එතකොට නිදාස සුසේට එන පිරිසට වඩා වැඩි පිරිසක් ඉන්නවා. එතකොට ඒ මිනිස්සු ටොයිලට් ගියේ නැද්ද? එතකොට ඔය තිබි අර වෙනිදා ශ්‍රී ලංකා ජනරජයේ 75 වන නිදාස් දිනේ සමරනවා. සමරන්නට නිදහසක් කොහිද කියන ප්‍රශ්නය රට පුරා නැගෙමින් තියෙන මොහොතක මේ නිදහසට කොපමණ මුදලක් වියදම් වෙනවද? මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගත් පිරිස අපි සමග ඉන්නවා. අල්ල සහ දූෂණයට විරුද්ධව ජාමුණී කමන්ත මහතා, ඒ වගේම ගායන ශිල්පී ලාල් පෙරේරා මහතා, ඒ වගේම ජාතික ගුරු බලය සංවිධානයේ සහ වෘත්තික වෘත්තිකයන්ගේ සංගමේ ප්‍රශාන් කරවණැල්ල අපත් සමග තිබෙනවා මේ මොහොතේදී මේ කතා බහට එක්වන්නට. අපි මුලින්ම ලාල් මහත්මගෙන් දැනගන්නට කැමතියි, 75 වන නිදහසට තොරතුරු ගත්තේ කොහොමද? ඔච්චර වියදම් වෙනවද? මේ 75 වෙනි නිදහස උත්සවයට රජයෙන් සහ රජයේ දේශපාලඥයෝ සහ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා මූලික වියදම හැටියට රුපියල් මිලියන 162ක් පමණ අසුබෙන්තු කළා තියෙනවා. මම හිතන්නේ ඊට වඩා වැඩි මුදලක් මේකට යනවා. මේ කොහෙන්ද මේ තොරතුරු ලබා ගත්තේ? මේ තොරතුරු ලබා ගත්තේ අපි රාජ්‍ය පරිපාලන කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශයේ. නමුත් මේ තොරතුරු අපිට නිකන් ආදරෙන් දුන්නේ නැහැ. බොහොම තර්ක කළා, විතර්ක කළා, ඇත්තටම මොනවාද බොහොම අමාරුවෙන් ලබා ගත්තේ. මේ නිලධාරින් මේවා හංගනවා, නිලධාරින් අපි දීපු ලියුම් නැහැ කියනවා කියලා එදා ඊයේ නාරෑම්පිට සුදේශ කටයුතු අංශයට ගිහිල්ලා අපිව 13 වෙනි තට්ටුවට 14 වෙනි තට්ටුවට එහාට මෙහාට රස්තිය අදු කර කර යව යව අපි මේ සිවිල් සංවිධානය විසින් ගිහිල්ලා හවස 1-2 වෙනකන් රස්තිය අදු වෙලා තමයි ගත්තේ. ඊට ඉස්සරින්ද පෙර දවසේ මම මේ සම්බන්ධව කතා කරනවා සුදේශ කටයුතු අංශයේ ඉන්නවා ධර්මතිලක කියලා ලේකම්වරේ. අන්නේ ලේකම්වරට දුරකථනයෙන් කතා කරලා ඉවරලා මම ඉල්ලනවා මෙන්න මේ තොරතුරු දැනගැනීමේ පනත අනුව අපි ඉල්ලලා තියෙනවා නිදහස් උත්සවයේ දිනයට පෙර අපිට ලබා දෙන්න කියලා. අපි මේක 26 වෙනිදා ඉල්ලලා තියෙනවා. නමුත් එතුමා මට දෝස් මුරයක් දානවා නිදහස් උත්සවය නොදී ඔයාට තොරතුරු දෙන්නද කියලා අහනවා. ඒ වගේම ඔහු කියනවා ඔයාට තියෙන හදිස්සියට අපිට දෙන්න බෑ කියලා. ඒ වගේම ඔහු කියනවා අපි සංවිධාන වලට බය නැහැ කියලා. අන්නේ වගේ නිලධාරීන් දූෂිත නිලධාරීන් ඉන්න වකමානුවක දේශපාලඥයොත් එක් දූෂිතෙන් දේශපාලඥයන් සහ නිලධාරීන් එකතු වෙලා මේ හොරා කන නිදහස් උත්සවය තියන්නේ රටේ අභිමානය පෙන්වන්න නෙමෙයි හොරා කන්න. කොමාර්පි දඟලලා මෙන්න මේ දැනගැනීම් පනත අනුව මේ විස්තර ගත්තා. මුලින් ප්‍රවෘත්ති සාකච්ඡාව තිලා සුදේශ කටයුතු අමාත්‍යංශය කිව්වේ මිලියන 400ක් විතර මිලියන 400ක් විතර යනවා. ඒක අඩිකොල්ල 200කට කියලා. නමුත් අපේ මේ අරගලයත් එක්ක 162.8කට මේක දීලා තියෙනවා. නමුත් මේ සත්‍යයේ තොරතුරු නෙමෙයි. මිලියන 162.8යි. ලක්ෂ 1628යි. කවුද මේ තොරතුරු අපිට මේ අස්සම් කරලා දීලා තියෙන්නේ? මේක අස්සම් කරලා තියෙන්නේ PSP අභිවර්ධන තොරතුරු නිලධාරී අධිකලයේ ගම්වරේ. එයා තමයි අස්සම් කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පිළිගත හැකි රජ නිල ලේඛනය. හරි හරි. මේක කිසි ගැටලුවක් නැහැ. ඒ අස්සමත් එක්කම දීලා තියෙනවා. ප්‍රමාත්‍යංශයේ ලිපි ශීර්ෂයේ තියෙනවා. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ මේ තොරතුරු සම්බන්ධයෙන්. අපි ප්‍රමාණවත්ය කියලා පිළිගන්නවා. කාරණාව තියෙන්නේ දැන් මේකත් එක්ක මේ අස්තමේන්දුව තියෙනවනේ මිලියන 162.8ක්. ඇත්තටම මේකට අයිති නොවන වියදම් ටිකක් අනිවාර්යයෙන්ම තව තියෙන්නම ඕනේ. හේතුව මේක කතා කරන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, රාජ්‍ය කර්මාන්තශාලා, ජාතික සම්පාදන, ලංකා විදුලි බල. ආරක්ෂක අමාත්‍යංශ මේක නෑ. එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම වෙනම වියදමක් හැටියට තියෙන්න ඕනේ. මීට වඩා විශාල වියදමක් තියෙන්න ඕනේ. මොකද මේකේ ඉන්ධන වලට මේගොල්ලෝ කියන්නේ ලක්ෂ 10යි කියලා. අපිට මුලින් ඉඳලා කියමුකෝ මේ කොහොමද මේ राज्य परिपालन सुदेश कटयुतु पलात सभा पलात पालन आयतन मिलियन 55යි राज्य कर्मशाला डिपार्टमेंट मिलियन 39යි जातिक जल संपादन परिपालन मंडल मिलियन 2යි लंका विदुली मंडल मंडल मिलियन 21යි හමුදාවට වෙන් කරලා තියෙන්නේ මේකද මේ හමුදාවට වෙන් කරයි කියලා තියෙනවා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් පාලන
අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ලක්ෂ 5යි ගානයි තම හමුදාවට වෙන් කරලා තියෙන්නේ. නිදාස් දින සමරු පෙළපාලේට අදාළ යුද හමුදා විසින් ඉටු කරනු ලබන විවිධ කාර්යයන් සඳහා 503239.90යි. ඔව් ඒතර අපිට මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්නකෝ මේ කියන්නේ මේ මේ මිලියන 162 වියදම් වෙන ආකාරය පිළිබඳලා ඉස්සුවක් තියෙනවද? ඔව් මිලියන ඒක නෑ. ඒ අදාළ අමාත්‍යාංශ වලින් ඒවා ලබා ගන්නවා. බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයෙන් ඒක ලබා. අපි ඉදිරියේදී අන්නේ අමාත්‍යාංශ වලට ගිහලා දැනගැනීම් පනතනුව මේවා වියදම් කරේ කොහොමද කියලා ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මෙන්න මේ දූෂිත ඝනදෙනු මේක ඇතුලේ තියෙනවා. මේවා අපි යන්න පුළුවන් නීතිමය තත්ත්වයට උසාවියටද අල්ලස් කොමිෂමටද යන්න තීරණය කරලා තියෙන්නේ. මේ අවශ්‍ය කටයුතු අපිට දුන්නේ මේ සාරාංශයක් විතරයි. දැනට අපිට මේක දැකින් ලැබෙන යම් යම් වැය වලට වෙන් කරලා තියෙන මොනවාටද වෙන් කරන්නේ? ඒ රාජ්‍ය පරිමාණ සුදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ 2023 1 දෙවන දින දක්වා ඇතිකල වියදම් කියලා පහත වෙනවා. ඒකේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ 142 58850. ඒ කියන්නේ වැසිකිලි සඳහා. ඒ වැසිකිලියක් හදලවත් නෙමේ මේ වැසිකිලිය කොහෙන් හරි පෞද්ගලික ආයතනෙන් අරන් නිදාස් උත්සවයේ දිනේට තියන්න.10,80,000 දැන් මේ මේව ගත්තහම මේ වියදම් සමහර ඒවා ඇත්තටම මේ ප්‍රතිගිලි කතන්දරේ නම් අපට ලොකුම ප්‍රශ්නයක් මොකද නගර සභාව තියෙනවා ගලි බවුසර් තියෙනවා මේ ඔක්කොම පහසුකම් තියෙනවා ලක්ෂ 142ක් මේක පොඩි ගාණක් නෙවෙයි ලක්ෂ 100 කෝටියකට වැඩි මුදලක් එතකොට මේකේ සම්පූර්ණ ස්ටිමේට් එක ගත්තහම ඔක්කොම මේ වියදම් ඔක්කොම හදපුවාම තියෙන්නේ ලක්ෂ 295ක් ඒ කියන්නේ කෝටි 3කට ආසන්න මුදලක් මෙතන තියෙනවා ඒ කියන්නේ මේ මේ දැන් දැනට 2000 දවසේ කරපු වියදම්ද ඊට පෙර කරපු නෑ මේගොල්ලෝ කියන හැටියට මේක අපි තවදුරටත් තහවුරු කරගන්න වෙනවා 2023 1-2 දිනට දරා ඇති දල වියදම කියලා තියෙන්නේ. ඒ කියන්නේ ගිය මාසේ දෙවෙනිදාට. මේක 2-2ද 1-2ද කියන ප්‍රශ්නයක් තියෙනවා. 1-2 නම් එතනින් පස්සේ මාසෙට තවත් වියදම් තියෙන්න ඕනේ. මේ කියන හැටියට මම කියන්නේ තොරතුරු දිහාරියට වගකීමක් තියෙනවා. මේ දින පිළිබඳව මේ සංඛ්‍යා පිළිබඳව වගකීමක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 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 මනතෙක් කළ වියදමද මේ තියෙන්නේ? දරා ඇති වියදම කියලා තමයි කියන්නේ. දිනට දරා ඇති දල වියදම පහත පරිදි වේ. දල වියදම මේක අවසානක නෙවෙයි. මේ වියදම් කරමින් යන එකක එක තැනක මේ අපි ඉල්ලපු නිසා දීප එකක්. ඒ කියන්නේ මේ 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 මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව්. ඒ කියන්නේ මේ දැනට වියදම් වෙච්චා. දැන් මේක කියන්නේ මේ මේ නිදහස උත්සවේ තියන්න කලින් වියදම් වෙච්ච මේ තියෙන්නේ. ඔව්. මේක තියෙන්නේ දේශ කටයුතු අමාත්‍යාංශ විතර වේද ගන්න. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ. ඒකේ විතරයි මේ මේ සම්පූර්ණ 6 දෙනාගෙන් මේක විතරක් යටතේ 2023 1-2 ජනවාරි 2 දිනට දරා ඇති
දල වියදම පහත පරිදි වේ. එතකොට මේ මේකෙන් එකක් මෙන්න මේක විතරයි ඔය අපිට දෙන්නේ රාජ්‍ය පරිපාලන සොසිස් කටයුතු. එතකොට තව බුද්ධ ශාසන අධ්‍යාපන ඊළඟට රාජ්‍යයේ කර්මාන්තශාලා ජාතික ජල සම්පාදන විදුලි බල මණ්ඩලය සහ මේකේ මොකක්වත්ම නැහැ අඩු ගන්න එස්ටිමේට් එක ඇතුළේවත් නැහැ ආරක්ෂක මාත්‍යාංශයේ. ඒක නිසා මේක අනිවාර්යයෙන් මීට වඩා වැඩි වෙනවා කියන එක පැහැදිලි ස්ථිරයි. ඒක මම හිතන්නේ අපිට ඉස්සරහට තොරතුරුවලදී ඉල්ල ගන්න පුළුවන් වෙයි. ඇත්තෙම අපිට නිල නොලත් විදියට තියෙනවා මේකේ මිලියන 3700 ගණක් වියදම් කරනවා කියලා තමයි මිලියන නිල නොලත් විදියට කියන්නේ. ඒක නෙවෙයි අපිට ප්‍රූෆ් කරන්න නැහැ. අපි ප්‍රූෆ් කරන්න තමයි මේවා ඉල්ලුවේ. ඉල්ලුවහම මේගොල්ලෝ මේ හංගල ගහලා තියෙන්නේ. මේ ඇත්ත ඇස්තමේන්තු නෙමෙයි මේවා තියෙන්නේ. මේවා තමයි හැංගිච්ච ඝනදෙනු, වංචනික ඝනදෙනු, දූෂිත ඝනදෙනු මේ නිලධාරීන් සහ පාලකයන් අතර තියෙනවා. ඒවා අපි හොයාගන්න උපරිම උත්සාහ ගන්නවා. හැබැයි ඉතින් මේවා දෙයිද කියලා අපිට විශ්වාසයි. මේවා ගත්තෙත් බොමමරේ ලියුම් හංගනවා. අන්තිමට තර්ක ගල්ලා රණ්ඩු කරලා තමයි මේවා ගත්තේ. රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ මුලින්ම නිදහස් දිනේදී අවුරුදු 75කට සැරයක් සිවිල් සංවිධාන වශයෙන් අපි තමයි මේක ඉල්ලලා එළියට ගත්තේ. මේටි ඉස්සෙල්ලා නිදහස් දිනවල කොච්චර හොරා කාලා ඇද්ද රටේ ජනතාවට කියන්නේ. ලාල් මහත්තයා අපිට කියන්නකෝ මේ දැන් මේ පුහුණු වීම කලා පහුගිය කාලේ හමුදාව පෙර පුහුණුන් අපි දැක්ක ගෝල් ෆේස් එකේ සවතාවුනේ එක් තැන් වල තියෙන මේවට වෙච්ච වියදම කො ඒක තමයි මේ හමුදාවට කරන වියදම මෙතන ලක්ෂ 5යි ගානක් දාලා තිබුණාට මං හිතන්නේ මේ පහුගිය දවස් දෙක තුලම පෙර පුහුණු කටයුතු වලට කැමරටවත් මං හිතන්නේ කැමරටවත් මීට වඩා වියදමක් යන්නේ නැති. ඒකින් ද සම්පූර්ණයෙන්ම මේ ලීවිල්ලේ තියෙන වියදම්ට වඩා අධික වියදමක් මේ නිදහස්සට යනවා. ඒක අපිට තරකයෙන්කින් තොරව අපිට හිතා ගන්න පුළුවන්. මොකද අපි මේ රටේ පුරවැසි බබ්බු නෙමෙයිනේ. පාලකයෝ සමහර විට හිතාගෙන ඉන්නවා අපි බබ්බු කියලා. නමුත් අපිට මේ ලීවිලි තියෙන වෙල තියෙන ගණන් වලට වඩා විශාල වියදමක් මේ නිදහස්සට යනවා. මං හිතන්නේ මං හිතන විදිහට මිලියන 300කට වඩා මේ වියදම යනවා. නමුත් මේ ලියවිලි වලින් සඳහන් කරලා තියෙන වියදම අපිට අපි මේ ලියවිලි ගන්න ගිහිල්ලා බොහොම අපහසුතාවයකට පත් වුණා. මොකද පැය දෙකක් විතර මේ ලියවිලි ගන්න ගිහිල්ලා පැය හතරක් විතර ගන්න ගිහිල්ලා මේ මගා වීඩියෝස් තියෙනවා ඒක වීඩියෝ කරපුවා. පැය හතරක් විතර මේ ලියවිලි ගන්න ගිහිල්ලා අපි අපහසුතාවයකට පත් වුණා. අරගල කරා. මොකද අපි හිටගෙන හිටියා ඊට පස්සේ තට්ටුවෙන් තට්ටුවට අපිට යවුවා අපිට 13 තට්ටුවට 14 තට්ටුවට මාරු කරලා බොහොම අපහසුතාවයෙන් මේ ලියවිලි ගත්තේ. මේක අපි ඉල්ලපු නිසා අපි කලබල කරපු නිසා ලබා දුපු ලියවිල්ලක් මිසක් මේක මුල් ඇසමෙන්තුව මේ ලියවිලි නැහැ කියලා අපි මම කියනවා. අපිට මේ ඉල්ලීමක් කරලා දෙනවා ප්‍රවාහන වියදම කියන්නේ කියලා මේකේ තියෙනවා. ප්‍රවාහන වියදම ලක්ෂ 10 දාලා තියෙනවා. නිදහස් දින සමරු උළලේ රාජකාරී කටයුතු පැවැත්වෙන සියලුම කාල සීමාවට අදාළව ප්‍රවාහන හා ඉන්ධන වියදම ලක්ෂ 10ක් හැටියට තමයි සටහන් වෙලා තින්නේ 17 යටදී. ඒ ප්‍රවාහන වියදම මේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන්. ඒතර ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ටික විතරයි. ඒතර අනිත් උත්සාහන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය අනිත් ඒ ප්‍රවාහන වියදමක් නැහැ. ඒවා වෙනම ඒ කියන්නේ ඒවා වෙන වෙනම ඉල්ලන්න ඕනේ. සහ අපි අනිවාර්යයෙන්ම එක දෙයක් කියන්න ඕනේ. මේ වැසිකිලි සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා මමයි. එකින් එක තොරතුරු අපි ඉල්ලනවා. මොකද මේක ලොකු කතන්දරයක්. අපිට ප්‍රශ්න නැහැ පොඩි එකක් කරගත්තර. ඇත්තටම මේ මෙච්චර හැමදාම නිදාස් සුස්සේ අවුරුද්දෙන් අවුරුද්ද එනවනේ. ඇයි මං අහන්නේ ගෝල් පේස් එකේ තව ටොයිලට් පද්ධතියක් හදන්න බැරි? මේ 142ක් දෙනකොට තනිකර ස්ථිර ටොයිලට් පද්ධතියක් හදත හැකි. තියෙනවා වැසිකිලි අතරම තියෙනවා. මේ වැඩේට ප්‍රමාණවත් තරම් වැසිකිලි තියෙද්දි මේ ගසා කෑමක් මේක වෙන්නේ. ගසා කෑම. ඒ කියන්නේ නිලධාරින් ගසා කාලාද? जंग वैसे दिख पाराई नहीं මේ වැසිකිලිය හම්බු වෙන්නේ නැහැ ආණ්ඩුවටවත් ඒ අමාත්‍යංශයටවත්. මේවා කුලී පදනම ගත්ත වැසිකිලි. මේ කුලියට ගත්ත වැසිකිලි වලට 142ක් වෙනවා. ඒ දෙකක කටයුත්තක් වෙනුවේ. මෙච්චර නාස්තියක් මේ රටේ මිනිස්සු. මේ රටේ අම්මලා තාත්තලා අද බලන්න කමන්ත ගිහිල්ලා පාරක් අයින් බලන්න යනකොට තමන්ගේ දරුවෝ දෙන්න පාරයින් තියාගෙන අපේ දරුවට කෑම ටිකක් කන්න කියා කර දෙන්න මහත්ව කියලා කී දෙනෙක් අම්මලා තාත්තලා ඉන්නවද? ඒ විසන්න මේ රොෂාන් මේ වෙනකොට හොස්පිටල් වල මිනිස්සු මැරෙන්න යවලා තිනු. අවංගම දැන් මගේ හිතවත් ඥාති කෙනෙක් ඉන්නවා. දැන් ඒ මිනිස්සයා අසාධ්‍ය වෙලා නහරපුව ලේන්න ડોක්ටර්ස්ලා මැරිලා වගේ ගෙදරේ වනවා. ඒ උනාට ආපහු හිමනිය පොඩ්ඩක් ඇවිදිනවා. ආපහු හොස්පිටල් එකට ගියාම තියාගන්න බෑ කියලා නේද? ඒ කියන්නේ බෙහෙත් නැහැ හොස්පිටල් වල. මේ මුදල ටැන්සානියාවෙන් අපට ලොකු ආදර්ශයක් හම් වෙනවා. ඒ රටේ නිදහස් උත්සවය අවලංගු කරලා ඒ මුදල වැය කරනවා පාසල් වල දරුවන්ට අවශ්‍ය නිවාසිකාගාර හදන්න. අපේ රටේ මේ ලෝකෙට පරගාසෙ ගෙදරට මරගාසෙ කියන කතාව හොඳට පෙන්න රටක් මේක. මේ මිනිස්සු මේගොල්ලන්ගේ ලොකුකම පෙන්වන්න ඊට පස්සේ අර නාකි වයසක මහලු රනිල් වික්‍රමසිංහට සැලියුට් ගස්ස ගන්න.
ආචාර තියවගන්න නිදහස් උත්සවය සංවිධානය කරන කෝටි ගණක් වියදම් කරනවා අපේ රට බංකොලොත් රටක් කියලා කියනවා බංකොලොත් රටක කරන්න ඕනේ වැඩද මේ කරන්නේ මේක හෙන ගහන අපරාධයක් මොකද අම්මල තාත්තලගේ හැම සුසුමක් සුසුමක් පාසාම දරුවන්ට Tamange ඒ අවශ්‍ය දේවල් ටික සපුරලා දෙන්න බැරුව වේදනාව විඳින හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේම හැම සුසුමක් සුසුමක් පාසාම මේ රටේ ආණ්ඩුවට මේ ආණ්ඩුව කරවන්නේ උන්ට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ඉන්නේ උන්ට මේ රටේ හොරාකනේ උන් හැම කෙනෙකුටම සාප වෙනවා කියන එක බලපන්න බෑ ඒක අනිවාර්යෙන් වෙන දෙයක් අපි රොෂාන් එහෙම කිව්වට මේ රනිල් වික්‍රමසිංහ මේක හිතලම වෙන්නේ නැති කරන්න නැත්තේ 142 ටොයිලට් හදන්නේ මොකෝ රනිල් වික්‍රමසිංහට ඉදිරියේදී ටොයිලට් යන්න වෙනවා මේ ජනතාව පාරට බැස්සාම අන්න ඒකින්ද තමයි ටොයිලට් වලට වැඩිපුර වියදම් කරලා තියෙන්නේ පාරට බහිනවා මිනිස්සු ඒකට ටොයිලට් වලට වෙච්චර වියදමක් දැම්ල ටොයිලට් අරන් යන්නේ නැත්තේ හෙට අනිද්ද 4 වෙනිදාන් පස්සේ මේ කොළඹ වට කරන්න මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නෝ එතකොට අන්නේ සමයට අන්නේ ඒක රටේ ජනතාවට සමයට ඕක වාසියක් වෙන්නත් පුළුවන් අය ටොයිලට් යන්න මේ ගිය සැරේ වගේ ලක්ෂ ගණන් කොළඹට එනකොට ටොයිලට් වැසිකිලි පාසුවක් හදුවත් දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ නෑ කමක් තවදයක් තියෙනවා මේගොල්ලන් 345000ක් විතර කරන්නේ අකුණු ආරක්ෂක මේ වගේ දහගුණයක් විතර කරද්දී බේරෙන්න බැරි වෙයි මොකද අවශ්‍යලාට දඬුවම් හම්බුනේ දඬුවම් වල උඩ බලාගෙන කට්ටියක් ඉන්නවා අපිට කියන්නකෝ මේ දැන් මේ රටේ ධර්මාත් අපිට කියන්නකෝ මේ නිදහසක් සමරන්න පුළුවන් තත්ත්වයක් අපිට තියෙනවද නෑ අත වශයෙන්ම නෑ නිදහසක් සමරන්න ඕනේ අපේ රටේ ඇත්තට අපේ රටේ පුරවැසි වශයෙන් අපිට අභිමානය අවශ්‍යයි රටකට අභිමානය අවශ්‍යයි නමුත් මේ උත්සවයේ රුපියල් ලක්ෂ 10 කින් විතර කරන්න පුළුවන් මොකද දන්න ශාම්ම කරන්න පුළුවන් මේ ගෝල් පේස් හෝ යම් කිසි නිදහස් තියෙන නිදහස් අසුරස්සෝ මේ මේක කරන්න තුන රාජපාලකෙින්ද නමුත් මේ රාජපාලකයෝ මේ ගැන එච්චර හිතන්නේ නෑ මොකද දන්න මේ රජේ මිනිසුන්ගේ බදු අය කරගෙන දුප්පත් මිනිසුන්ගේ බදු අය කරගෙන මේ රටේ බහණ්ඩාකාරයට මුදල් එන විදියත් මං හිතන්නේ මේ පාලකයෝ දන්නේ නෑ එතන පාලකයන් මේ මේකට වගේ කියන්නේ පාලකයෝ වගේ මේකට වගේ කියන්නේ රාජ්‍ය නිලධාරි මේ රාජ්‍ය නිලධාරි තමයි මේ අසමෙන්තු හදන්නේ මේ වියදම් හදන්නේ රාජ්‍ය නිලධාරි මේ රාජ්‍ය නිලධාරින් තමයි මුලින්ම අපි අත්‍යවශ්‍යම ගෙනන්නේ මේකට අහු කරගන්න ඕනේ මොකද දන්නවද පැහැදිලිවම රාජ්‍ය නිලධාරි තමයි රාජ්‍ය නිලධාරි කියන්නේ රාජ ආයතන වල රාජ්‍ය නිලධාරි තමයි ඔවුන්ගේ තමන්ගේ ඔවුන්ගේ සමීපෙන්ට මේ මේවා ලබා දෙනවා මේ කොන්ත්‍රාත් ලබා දෙනවා මේවා කරන්න කියලා ඉතින් ඒකෙන් හින්දා මේ රටේ මේ වෙලාව හැටියට මේ වගේ වියදමක් කරලා නිදහසක් පවත්න්න ඕනේ නැහැ පමණක් කියන්නේ ඇත්තමයි මීට වඩා අඩුවෙන් මේක කරන්න තිබුණා නමුත් රාජපාලකයා මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ ඒ ගැන අපිට කනගාටුයි අනිත් එක තමයි රාජ්‍යය දැන් නිදහස ගැන කතා කරන්නේ ඔබතුමා නිදහස කියන්නේ ඔබතුමාට බයිසිකලයට පෙට්‍රල් ටික නිදහස ගහ ගන්න පුළුවන්ද QR එක නැතුව ඔබතුමාට ගෙදර ගියාම නිදහසේ ළමයින්ට පාඩම් කරන්න කරන්ට් එක තියෙනවද නැහනේ ඔබතුමාට නිදහසේ ආහාර පාන ටිකක් ගන්න තියෙනවද ඔබතුමාට බෙහෙත් ටික ගිහිල්ලා නිදහස ගන්න තියෙනවද මේ රටේ නිදහස නැහැ අපි හැබැයි මෙහෙමයි අර සුද්ධ බාර දීලා යනකොට මේක කළු සුද්ධම් තමයි අද වෙනකම් පාලනය කරලා තියෙන්නේ. එතකොට සුද්ධ අපිව නිදහස් කරාට කළු සුද්ධ නිදහස් කරලා නැහැ. ඔවුන් තවත් මේක අපිව හිර කරගෙන ඉන්නවා. අන්න ඒකට රටේ ජනතාව අර අරගල කළ ගෝඨාභය රාජපක්ෂ යවුවා වගේ මෙන්න මේ 225ම එළවන ඉදිරියේදී වැඩපිළිවෙලක් කරලා අවංක වෙන්න ඕන කියලා මං කියන්නේ. මේ රටේ ජනතාවට කියන්න ඕන තමන් අර අරගල කළ මේක ඇතුලේත් ඉඳියන්නේ තමන් සල්ලි හම්බ කරගත්තු අරගලකාරයෝ එහෙම අරගල යන්නේ මේ ඉදිරියේදී කරන්න ඕන රටේ අවංකව මේ රට ශ්‍රී ලංකාව දෙමළ මුස්ලිම් සිංහල කියන ඔක්කොම එකතු වෙලා මේ ඇස්සේ රනිල් වික්‍රමසිංහ 13 කුජ ජනාල ගහනවනේ. ඒ කියන්නේ ආයිත් මේ ජාතිවාදී අවුස්සන්නේ 13. මේ කවුරුත් 13 ඉල්ලුවේ නැහනේ. මේ ඇස්සේ ඒ මගුලක් ගෙනහලා ගහනවා මෙතන කල්ලි වෙන් කරන්නේ. දෙමළ මිනිස්සු වෙන් කරන්නේ මුස්ලිම් මිනිස්සු වෙන් කරන්නේ සිංහල මිනිස්සු වෙන් කරන්නේ. මේ ඇස්සේ පාලකයෝ හදන්නේ රට කෑලි වලට කඩන්න. එතකොට අපි රටේ බුද්ධිමත් ජනතාවට කියනවා අපි ඔක්කොම එකතු වෙමු මෙන්න මේ පාලකයන් එළවා හරින වැඩපිළිවෙලක් හදමු අවංකවම ස්තුතියි හරි රොෂාන් අපිට අවසාන වශයෙන් කියන්නකෝ මේ නිදහසේ තොරතුරු ඔව් අපිට දැන් අපිට ලැබිලා තියෙන ටිකයි ඉතුරු ටික ලබා ගන්න වැඩපිළිවෙලක් තියෙනවද මොකද ඒකට කරන්නේ අනිවාර්යයෙන්ම දැන් අපි එක දෙයක් තමයි පැහැදිලිව දැන් අද සහ හෙට දවස් දෙකේ මේ කටයුත්ත අපිට කරන්න වෙන්නේ වෙන විදියකට ඒක නිසා අපි අරගල හිටපු අය සිවිල් සංවිධානයේ ක්‍රියාකාරී ඔක්කොම එකතු වෙලා සත්‍යග්‍රහයක් ආරම්භ කරන අදහස තුනට මරදානේදී ඒක ඉතා වැදගත් කාරණාවක් මොකද හේතුව මේ රටේ මිනිසුන්ගේ නැගිටීම ප්‍රබෝධය අවදි වීම සහ පීඩනය මේ හැම එකම පාලකින්ට දැනෙන්න ඕනේ ඒක ඒ තමයි එක කාරණාවක් දෙවෙනි කාරණාව තමයි අපි අනිවාර්යයෙන්ම මේ ලැබිච්ච වියදම් ඇස්තමේන්තුත් එක්ක අපි අකණ්ඩව මේ අරගලය කරගෙන යනවා මොකද හේතුව ලබන අවුරුද්දේ නිදහස් දිනය හෝ නාස්තියෙන් දූෂණයෙන් වංචාවෙන් තොරව පවත්වන්න පුළුවන් පරිසරයක් හදන එක අපිට තියෙන වගකීමක් සහ අපි එතන ඉදිරියට කියන්නේ තියෙන්නේ නිදහස් සමරන්න ඇත්තටම ගැටලුවක් නැහැ හැබැයි මේ නිදහස් සමරන කියලා බොරු සෝක නඩ කරලා නාස්තිකාර විදම් කරලා මේ රටේ තියෙන ධනය නාස්ති කරලා ඒ වයින් ගොං වැඩ කරන්න එපා පාලකින්ට අපි කියන්නේ විශේෂයෙන් මේ කතාව සහ ඒ එක්කම අපිට පේනවා දැන් නිදහසත් එක්කම ලස්සනට පටලගෙන එනවා නිදහස නැති වෙන වැඩක් සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම අරගලයේදී සහෝදරත්වයෙන් එකට බැඳුණා අත්වල බැඳගෙන මේ රටේ දුප්පත්කම නැති කරන්න මේ රටේ සංවර්ධනය නැති කරන්න මේ රටේ එකට ජීවත් වෙන්න ඕනේ කියන පණිවිඩය ලෝකෙට දුන්නා නමුත් ඒක විනාශ කරන්න වර්තමාන පාලකයා කිසිම ජනවරමක් නැති පාලකෙක්
රනිල් වික්‍රමසිංහ දැන් ලස්සනට උගලක් අටවගෙන යනවා 13ක් එළියට දාගෙන මේකත් එක්ක ලොකු අර්බුදයක් එන්න පුළුවන් අපි මේ අර්බුදයේ බුද්ධිමත්ව කළමනාකරණය කරගමු හැම අම්මා කෙනෙක් හැම තාත්තා කෙනෙක්ම ජාතිය ආගම කුලය මලය මේවෙන් බෙදන්නේ නැතුව එකට සහෝදරත්වයෙන් බැඳෙමින් අපි ඊළඟ අරගලයට ලෑස්ති වෙමු මේ රට කළු සුද්දන්ගෙන් එවනම් මේ දූෂිතයන්ගෙන් මේ පෞල් පැලැන්තියෙන් නිදහස් කර ගැනීමට වෙනුවෙන් එකතු වෙමු අන්න එදාට ඒ නිදහස ලබාගත් සැබෑ නිදහස අර්ථවත් කරන්න අපට පුළුවන් කියන අදහස තමයි අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ।